මේ මැතිවරණ කොමිසමම සභාපතිවරයාම මිට පෙරින් අවස්ථා කීපකදී සඳහන් කරලා තිබ්බ විදියට මැතිවරණය අඩාල කිරීම සඳහා ආණ්ඩුවේ දේශපාලඥයන් 20 වතාවක් පමණ විවිධ උපාය මාර්ග ක්‍රියාමාර්ග අනුගමනය කරලා තියෙනවා මේ ඊළඟ ක්‍රියාමාර්ගය අනුගමනය කරලා තියෙන්නේ හැබැයි මීට පෙරින් අනුගමනය කරන ලැබූ ක්‍රියාමාර්ග වලට වඩා මේ උත්සාහය සාහසිකයි විසකරුයි ඉතිහාසයේ වර්තමාන රාජ්‍ය නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමාම රාජ්‍ය විවිධ තනතුරු දරපු ආණ්ඩුව ඇතුලේ මේ වගේ සහ මීට වඩා සාහසික ක්‍රියාමාර්ග ප්‍රජාතන්ත්‍රවාදයේ වලදැමීම සඳහා ක්‍රියාත්මක කරලා තියෙනවා ඔබට මතක ඇති ජනමත විචාරණට එරෙහිව ජනමත විචාරණට එරෙහිව මෙරට පිළිගත්තු දේශපාලන පක්ෂ අධිකරණ ක්‍රියාමාර්ග ගත්තා එවකට ජනාධිපතිවරයා වර්තමාන ජනාධිපතිවරයාගේ ආදරණීය මාමණ්ඩිය එතුමා ගත්තු තීරණය මොකක්ද පක්ෂ තහනම් කරා පක්ෂ තහනම් කරා ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සම සමාජ පක්ෂය විජය කුමාර්තුංග අතරංගුඩ ගත්තා ඉතින් ඒකෙන් සිද්ධ වුණේ ඒ තහනමෙන් සිදු වුණු අවසාන ඵලය තමයි මෙරටේ මිනි කඳු රුධිර ගංගා ගලාගෙන ගියා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවට එරෙහිව එකතු නුනොත් ආණ්ඩුවේ දේශපාලන බුල්ඩෝසරය මීට වඩා වේගෙන් සක්‍රීය වෙනවා ඒක වළක්ව ගන්න බැරි වෙයි ලෝකයේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රටක මුදල් නැහැ කියන හේතුව නිසා මැතිවරණ කවදක්වත් කල් දාලා නැහැ අද්විතීය අසමාන්‍ය සිදුවීමක් දැන් තැපැල් ඡන්දයේ කල් ගිහිල්ලා තියෙනවා මොකද්ද හේතුව රජයේ මුද්‍රණාලයේ ඉල්ලනවා සම්පූර්ණ මුදල එක විටම කවදක්වත් එහෙම ඉල්ලුවේ නැහැ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සම්පූර්ණ විපක්ෂයේ එකා වගේ මේකට මුහුණ දීලා දේශපාලන වශයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ මේ වැඩපිළිවෙල අපි පරාජයට පත් කරන්න ඕනේ සම්පූර්ණ විපක්ෂයේ එකවසන මැතිවරණ කොමිසම ගෙන මේක බිලියන 8කින් කරන්න පුළුවන් කියලා. ඔබ දන්නවද රජයේ ඇස්තමන්තුකත වියදම දවස් 365න් බෙදුවාම දවසක වියදම කියලා. දවසක වියදම රුපියල් බිලියන 16යි. එහෙනම් බිලියන 8ක් කියලා කියන්නේ දවස් භාගයක වියදමද? එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් ජනතාවගේ පරම අයිතිය වෙන ඡන්දය වෙනුවෙන් දවස් භාගයක වියදම වෙන් කරන්න බැරිද රජයට? එහෙනම් එවැනි රජයක් අනිවාර්යයෙන්ම ආර්ථිකය කළමනාකරණය කරන්න සුදුසු නැහැ. එවැනි රජයක් ගෙදර යා යුතුමයි. එනම් මේ ඡන්දේ නතර කිරීමේ වැරදි පූර්වාදර්ශයට අපි ඉඩ දෙන්න හොඳ නැහැ. මොකද මේක කරන්නට දුන්නොත් මේ පළවෙනි අවස්ථාව වෙන්නේ අර ලබ්බට තියපු අතමයි පුහුලට වගේ මේක නැවත නැවත කරනවා මහමැතිවරණයත් කරනවා ජනාධිපතිවරණයත් කරනවා මේ ආණ්ඩුවට ආර්ථිකය ගොඩ ගන්න බැරි නිසා හැමදාමත් ආර්ථික ප්‍රශ්න කියලා මැතිවරණ නොතියා ඉන්නට පුළුවන්. මාම කරපු දේ බෑන නොකරොත් ඒ නොට්ටික බෑන වෙනවා කියලා හිතන හින්දාද මන්දා මාමාගේ අඩිපාරේ යමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මැතිවරණ සිටේම අකුලන්න තීරණය කර තිබෙනවා. අයවැයෙන් වෙන් කළ මුදල දී ගන්න බැරි වෙනවා කියන්නේ අයවැය පරාජය වුණා හා සමානයි. ආණ්ඩුවක අයවැය පරාජයට පත් වුණොත් ආණ්ඩුව ඉල්ලාසිය යුතුයි. තමන්ගේ අයවැය මහ පොළවේ ක්‍රියාත්මක කරගන්න බෑයි කියලා අද දිනේ ප්‍රායෝගික ඔප්පු කළ ආණ්ඩුව එහෙනම් තමන්ගේ අයවැය පරාජය වුණාසේ සලකලා වහාම ඉල්ලාසිය යුතුයි කියලා අපි යෝජනා කරනවා.